ජනතා විමුක්ති පෙරමුණ ඊයේ දවසේ අප දුටුවා ඉතාමත් සුබවාදී ඡායාරූපයක්. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික සම්බදතා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ජාතික ජන බලවේගය විසින් ඊයේ දවසේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයිනට අදාළ වුණු නව ශ්‍රීලන්ත මහ කොමසාරිස්වරයා සමගින් සාකච්ඡා කරමින් ඔවුන් හමු වී ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල වර්තමානයේදී රටේ පවතින දේශපාලන තත්ත්වය මේ කියන කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදු කර තිබුණා. අතරම ජනතා විමුක්ති පෙරමුණට අලවලා තියෙන ලේබලය තමයි සාම්ප්‍රදායික හනමිටි දේශපාලනයක් සහිතව සමාජවාදී කඳවුරක් බිහි කරලා මේ රටේ ධනපතීන්ගේ දේවල් අරගෙන දුප්පතුන්ට බෙදනවා කියන සරදියල් ක්‍රමයේ ආර්ථික වේදයකට වුණ යාවි කියන එක. නමුත් ඒක එහෙම නොවේ සහ අදවන විට උන් රාජ්‍යතාන්ත්‍රික මේ වශයෙන් ලෝකයක් එක්ක ගනුදෙනුව ආරම්භ කර ඇති බව අපූර්වට පෙන්වන ඡායාරූපයක් බවට එය අප දැටුවා. මේ මොහොතේදී ප්‍රධාන කඳවුරු දෙකම මේ රට විනාශ කරපු නිසා අද ඔබ මම හාල්ටිංග හිඟා කන තරමට පත් වෙලා ඇති නිසා ආසියාවේ සහල් බඳුන කිව්ව ශ්‍රී ලංකාව පාකිස්තානය චීනය ඉන්දියාව වැනි රාජ්‍යයන් ඉදිරියේ දනින් වැටි මේ මොහොතේ සියලු දේ ඉල්ලමින් සිටින ඛේදවාචකයක් ප්‍රධාන කඳවුරු දෙකම අවුරුදු ගානක් තිස්සේ ආණ්ඩු කරමින් ඇති කරපු තත්ත්වය නිසා අපි විකල්ප බලවේගයක් පිළිබඳවයි කතා කරමින් ඉන්නේ. එහෙම කියන්නේ අපිට නැති වෙන්න දෙයක් දැන් නැති නිසා. ඒ නිසා අපිට නැති වෙන්න දෙයක් ඇති වෙන්න දෙයක් නැති නිසා විකල්ප කඳවුරකට බලය දීලා බලමු මේ ප්‍රධාන කඳවුරු දෙකෙන් පරිබාහිරව මේ රටට යම් හෝ වැඩපිළිවෙලක් කරන්න පුළුවන්ද කියලා. එවන් පසුබිමක් ඇතුළත ඉඳන් තමයි අපි ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් මේ ප්‍රවෘත්ති ඔබ වෙත සමීප කරන්නේ. ඒ අනුව ඉතාමත් සුබවාදී ප්‍රවෘත්තියක් ලෙස මේ දැකපු නිසායි අනෙකුත් සුවහසක් ජනතාවගේ දැනගැනීම පිණිස මේ ප්‍රවෘත්ති අපි ගෙනෙන්නේ. නව ශ්‍රීලන්තයේ කියන්නේ ජසින්ඩා ආරෙන් කියන සුවිශේෂී රාජ්‍ය නායකයාගේ භූමිකාව යටතේ ඉතාමත් හොඳ තැනකට පත්ව තිබෙන රටක්. ඒ කියන්නේ නව ශ්‍රීලන්ත පාලනය පිළිබඳ මේ වන විට ලෝකෙම කතා කරන්නේ ජසින්ඩාගේ පාලනය ඉතාමත්ම ආකර්ෂණීය පාලනයක්. විරෝධතා ඇයට තිබෙනවා. නමුත් සමස්ත ජනතාවක් ඇයව ගරු කරන තැනට පත්ව තිබෙන්නේ ඇගේ පාලන තන්ත්‍රය පිළිබඳ සුබවාදී අදහස් සහිතවයි. එවන් පරිසරයක් ඇතුළතදී ජසින්ඩා වෙනුවෙන් කතා කරනවා නෙවෙයි. නව ශ්‍රීලන්තයේ වැනි රටක් සමගින් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ජාතික ජන බලවේගයේ වැනි පක්ෂයක් ස්ථාපනය කර ගැනීම ඔවුන් හොඳ මට්ටමක සිටින බව පැහැදිලි කරන සාධකයක්. මේ විදිහ අපි දකිනවා ප්‍රධාන කඳවුරේ හැම රැලියකදීම ඒ කියන්නේ පොදු ජන පෙරමුණු කඳවුර හෝ වේවා ඒ වගේම තමයි සමගි ජන බලවේග කඳවුර හෝ වේවා එක්සත් ජාතික පක්ෂ කඳවුර හෝ වේවා මේ කඳවුරු දෙකම ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාවලිය විවේචනය කරනවා. ඒ කියන්නේ ඔවුන්ට යම් ආකාරයේ දැනීමක් ඇතිව තිබෙනවා මේ වන විට ජාතික ජන බලවේගයට සැලකිය යුතු ජනතා ප්‍රතිචාරයක් මේ මොහොත වන විට අත්විඳින්න පවතින බව. අපද ඒ විශ්වාස කරනවා සහ අප වටා සිටින බොහෝ ජනතාවක් මේ කඳවුර අපේ මේ YouTube නාලිකාවේ බොහෝ පිරිසක් හිටිය අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වෙනකොට ඒ පිළිබඳ අතිශය සුබවාදී අදහස් පළ කරපු විශාල සංඛ්‍යාවක් මේ YouTube කඳවුර තුල හිටියා. අද වෙනකොට ඒ හැමෝම ජාතික ජන බලවේගයට තමන්ගේ ප්‍රසාදය පළ කරලා අදහස් පළ කරන එක දැක්කහම මවිතයට පත් වෙනවා අපි. ඒ නිසා ජනතාව වෙනස් වෙමින් පවතී. ඊයේ අපි වීඩියෝ එකක් ගෙනාම සමාජ මාධ්‍ය ඇතුළතදී සල්ගාදු ක්‍රීඩාංගණයේ තිබුණු රැලියට hina මුණු මේ තරම් සමාජ මාධ්‍ය ඇතුලේ ගොනුනේ ඇයි? ඒ කියන්නේ ජනතාව කුමන දේ කිව්වත් මේ මොහොතේ සිටින්නේ යම් ආකාරයකින් පවත්නා පාලන ක්‍රමයන් පිළිබඳ විවේචනාත්මක මතවාදයක. ඉතින් මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය නව ශ්‍රීලන්ත මහ කොමසාරිස්වරයා සමගින් සාකච්ඡා කිරීම සහ රටේ පවතින තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීම ඉතාමත්ම සුබවාදී කාරණයක් විදිහට අප දකිනවා සහ මේ පක්ෂයේ සම්බන්ධින් පවතින වූ මතවාදය සමාජය තුළ වෙනස් කරමින් ජාත්‍යන්තරත් එක්ක මුහුණු පක්ෂයක් ලෙසින් ලෝකයට නිරූපණය වීම අප ඉතාමත්ම සුබවාදී කාරණයක් විදිහට මේ මොහොතේදී දකිනවා.